අනුරාධපුර ත්‍රිකුණාමලයේ ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් අද විරෝධතාවක් පැවැත්ුණා. ඒ අනුරාධපුර මිහින්තලේ නගරයේ හෝටල් සඳහා මත්පැන් බලපත්‍ර ලබා දීමට විරෝධය දක්වමිනුයි. හිඟුරක්ගොඩ රජයේ බීජගොහිපලෙහි පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් පිරිසකට අද බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බඹර ප්‍රහාරයට ලක් වූ දරුවන් 50 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. රුපියල් ලක්ෂ 80ක් වටිනා රත්රන් භාණ්ඩ ඇතුළු විදුලි උපකරණ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ බෙම්මුල්ල පොලිසියයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. කලාකරු දෙවියට ආයුර්වේද අත්වලක් නමින් සංවිධානය කළ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා පැවැත්තුණා. ඒ ගම්පහ කිරිඳිවැල පල්ලේගම ප්‍රදේශයේදී දොම්පේ කොට්ටාෂයේ කලාකරුවන්ගේ කායික සහ මානසික සුවය වර්ධනය කිරීමේ අරමුණෙනුයි මෙය සිදු කෙරුණේ. මනුෂ්‍යත්වයේ සුරකීමෙහිලා බුදුදහමේ වගකීම යන තේමාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කළ අන්තර්ජාතික බහුභාෂා විද්වත් සමුළුව පසුගියදා පැවැත්ුණා. ඒ එම විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සබරගමුව පළාත ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක අතර හමුවක් අද පැවැත්ුණා. සබරගමුව පළාත සංවර්ධනය වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270ක් සපරීම නිමිත්තෙන් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. රියානතුරකට ලක්වීමෙන් සහ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා නිලධාරීන් දෙදෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 7කට ආසන්න මුදලක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුබසාධක සංගමය මගින් සරණක් අවැසි සහෘදයින් උදෙසා ක්‍රියාත්මක කරන මනුස්සකම ව්‍යාපෘතිය මගින් මෙය සිදු කර තිබෙනවා.